දැන් සිග්නල් හර්බල් 99ක් විශ්වවිද්‍යාල සමග සටන් කරයි. අපි ඉතින් කොයි වෙලාවෙ පුනරුත්ථාපනය කරන්න ගෙනියයිද දැන්නේ හින්දා ඉතින් ඔකලොත් ලෑස් වෙලා ඉන්න මාත් ලෑස් වෙලා ඉන්නේ මොකද දැන් අලුතින් පණතක් ගෙල්ල තිනවා අපි පුනරුත්ථාපනය කරන්න හදනවා අපේ අයිතිවාසිකම් ඉල්ලගෙන අපි එළියට බැස්සට කියෙම්ම කියනනම් ඒක තමයි මේකට හේතුව නොයෙකුත් ලස්සන වාක්‍ය දාලා තිබ්බට ඇත්තම හේතුව තමයි මේ කරන්නේ අර මං කලින් කියනවනේ අර ඒගොඩ කරන්ඩ දරුවෙක් කියනවනේ රනිල් රාජපක්ෂට ඒ දරුවා ඊට මාස කීපයකට කලින් කිව්වා මේ අරගල කනවා පුරුත්ථාපනය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ දරුවට ඕන දේවල් අර ලොලිපොප් එකක් ඉල්ලනකොට තාත්තා ගෙල්ල දෙනවා වගේ අරක කියනකොට මේක කියනකොට තාත්තා ගෙල්ල දෙනවා වගේ රනිල් රාජපක්ෂ දරාමල් දරුවට ඕන දේවල් දැන් ක්‍රියාත්මක කරනවා නීතිමය පැත්තෙන්. ඒ කියන්නේ නීතියක් ගේනවා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගේනවා ඒක එතනින් අනුමත කරනවා ඒක නීතියක් බවට පත් කරගන්නවා පත් කරගෙන ඉවර වෙලා ඊට පස්සේ කියන්නේ බලෙන් නැතුව නිකන් මිනිස්සුන්ට හැම කෙනාම ෂේප් කරගෙන මිනිස්සුන්ට මුකුත් අනික් පැත්තට කියන්න බැරි වෙන විදිහට නීතියක් ගේන්න හදනවා පුනරුත්ථාපන කරන්න දැන් මේ අරගල කරුවන් මේකේ දාලා තියෙන මම හිතන ඕගොල්ලන් හැම කෙනාම මේ පිළිබඳ දැනුවත් ඇති මද්දවෙ වලට ඇබ්බැහි වෙලාලු නොයෙකුත් ඖෂධ වලට ඇබ්බැහි වෙලාලු එතකොට අරගල කරුවන් ප්‍රචණ්ඩ ආකාරයට හැසිරිච්ච එකටත් එක මේ කරන්න හදන්නේ මේගොල්ලන්ව ගාල් කරන්න හදන්නේ එක්තරා කඳවුරකට ගාල් කරලා පුනරුත්ථාපනය කරනවා කියලා. ඉතින් මේ තනිකරම ඊළඟට මේ රට බාර ගන්න ඉන්නේ ඊළඟට තීරණ ගන්න ඊළඟට එන කවුරුම හරි නායකයෙක්ව උස්සගෙන යන ඒ තරුණ කණ්ඩායම් ටික නිහඬ කිරීමේ රනිල් රාජපක්ෂගේ ඊළඟ මෙහෙයුමයි මේ ආරම්භ වෙන්නේ. ඇත්තටම ඉතින් රනිල් රාජපක්ෂ තරුණ කාලේ පුනරුත්ථාපනය වුණා නම් මේ විදිහේ දේවල් යට හිතෙන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ වගේ මේ උගත් බුද්ධිමත් ඇත්තටම හරි පුදුමයි. විජේදාස රාජපක්ෂ වගේ පුද්ගලයෙක් මේ වගේ යෝජනාවක් කාගේ උමනාවට එතුමගේ උමනාවට ගෙනවද ජනාධිපතිගේ උමනාවට ගෙනවද නැත්නම් නාමල්ගේ උමනාවට ගෙනවද අපිට හිතා ගන්න බැයි. ඉතින් මේ සියලුම මේ යෝජනාව ගෙනාපු කට්ටිය ඉඳන් මේ වලට කැමති වෙන අත උස්සන මේ සියලු දෙනාම පොඩි කාලේ හරි අධ්‍යාපනයක් හරි පුනරුත්ථාපනයක් හරියට තමුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ තමුන්ගේ යුතුකම් පිළිබඳ යම් කිසි විදිහක දැනුමක් තිබ්බනම් මේ වගේ දේවල් කරන්නේ නැහැ. 1945 දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ජපානයේ පරාජය වීමෙන් පස්සේ ඇමරිකාවත් මේ විදිහම දෙයක් කරනවා. ඒ කියන්නේ ජපානයේ අරගල කරුවන්ව නැත්තම් ජපාන ලෝක යුද්ධයට සම්බන්ධ වෙච්ච ඒ පුද්ගලයාම පුනරුත්ථාපනය කිරීම සඳහා ඔවුන කඳුරුවල ගාල් කරනවා. ඉතින් මේක විහිළු සහගත කාරණාව ජපානයේ යුද්ධයට සම්බන්ධ වෙලා ඒ හිටපු තරුණයන්ව ඇමරිකාව විසින් කඳුරකට දාලා මේ විදිහට පුනරුත්ථාපනය කරන්න ඕනේ කියලා ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩක්නේ. ඒතර එහෙම වෙලා ක්‍රිස්තු වර්ෂ 1945 විහිළුව සහගත කාරණාව දැන් මේ යෝජනාව ගේන්න මූලික වෙච්ච ජනාධිපති දැන් ඉන්නේ ජපානේ. දැන් ජපානේ ගිහිලා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා කියලා ජපානේ ඉන්න නායකයන් එක්ක පොරොන්දු වෙනවා. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්නේ